ජනාධිපති වුණොත් ඉස්ලාම සුද්ධ කරන්නේ කොළඹ කොළඹ වංචකාරින් වාරගෙන ගිහිල්ලා ගමේ කුඹුරු කඩන්න ඉරකාරයන්ව දානවා මහා වැව් හදන්න අම්මා අපරාධකාරයෙක්ම දානවා කර්මාන්ත ශාලාවල වැට මිනිස්සු ඉස්සරහට ගෙනියන රටක් නෙවෙයි. මම කියොත් මොකද වෙන්නේ? රටේ ඉවරයි. අම්මපා අපේ මහත්තයෝ ඡන්දෙ ඉල්ලන්නකෝ. අපි පණ ඇරලා වැඩ කරන්නේ. ඔබ මොකද උත්තර කරන්නේ? ඈ? මං උඹට මෙතන වැඩ කරනකොට පඩියක් ගෙවනව නේද? ඔව්. ආ? එහෙමනම් තප්පරයක්වත් නිකන් ඉන්නේ නැතුව මොකක් හරි වැඩක් කරා මට වාසියක් වෙන. ඔව්. නැත්තම් මට දැවැන්ත පාඩුවක් නේ. ඈ? යනවාද නැද්ද? එහෙම මහත්. මම මෙතන. සඳේ ඉල්ලන්න. වල් පොළොස්සයි සාඩියත් එකයි. වලලයට. මොකද මේ? ලොකු පුතා ගෙදරින් ගිහිල්ලා. රූපසිංහ. මහත්තයා. උයනගෙයි එකාට කියපන් බත් මස් මාළු එළවලු එක්කෙනෙකුගේ පංගුව අඩු වෙන උයන්ට ඈ හා මොකද මේ යන්නේ තාම පුතා මැරුණේ නැහනේ ඔය කඳුළු ටික ඇස් දෙක අස්සෙම හංගගෙන තියාගත්තා නම් හොඳා. පුතා මරණ දවසට අනන් දෙපෑ. නේ? 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 අත්සුවාත පෘතග්ජනෝ සුතවාර්ය ශාවකෝ යන යෙදුම පාලි ත්‍රිපිටකයේ නොයෙක් තැන්වල හමු වේ. නූගත් පෘතග්ජනයා සහ උගත් ආර්ය ශ්‍රාවකයා යන ඒ සාමාන්‍ය තේරුම. පෘතග්ජනයා සහ ආර්ය ශ්‍රාවකයා නු කවරෙද්ද? මේ වචන. යන්න මාත්‍යා කඩේ 3500යි මංගල 2000යි වෙන්නේ හරියට මාත්‍යා 1500ක් දෙන්නකෝ කමන්නේ මට ලාභ එපා මට 1500ක් දෙන්න මාත්‍යා ඉඳ අයියා මාව අඳුරනවද අඳුරන්නු නෑ මාත්‍යා මාත්‍යගේ මූණ දැක්කම කියන්න පුළුවන් කොච්චර හොඳ කෙනෙක්ද කියලා අයියා මාව දන්නෙත් නෑ අඳුරන්නෙත් නෑ ඒ වුණත් මූණ දිහා බලලා රුපියල් 500ක් අඩු කරනවානේ මේ මාත්‍යා මේ 2500යි
රතමහක්කොද්දරුණක් ගන්න නම් ගන්න නැත්නම් යනවෙන්ද? සඳ හැංගිලා සීයි 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 රට බඩු නෝන එන්න මහත්තයා සීයි සීයි බෙල්ට එක සීයි අරන් යන්න සීයි බෙල්ට එක සීයි එන්න මහත්තයා එන්න සීයි 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 ගණ මහත්තයා සීයි සීයි ඔල මහත්තයා ඉල් කීයක් ගන්නද මහත්තයා හයක් හතක් විතර ගන්න එකසිය ඇත්තෑ මාත්‍යයා ද සීයි කියලට කිව්වේ ඔව මාත්‍ය බෙල්ට් එකට රුපියල් 100යි එතකොට හිල් එක හිලකට රුපියල් 10 ගන්න හිල් හතට 70යි මුළු ගාන 170යි මේ මල්ලි කොහෙද යන්නේ මං තමුසෙල මේක විකුණලා ඉවරයි මගේ සල්ලි දෙන වයිසේ 100කට වගේ දෙනවා නම් ගන්න මේ බෙල්ට් එක හිල් ගහලා තියදී මම වෙන මනුස්සයෙක් විකුණන්නේ කොහමද සල්ලි දෙනවා තමුසෙකගේ බොරු හිලට ගැලපෙන එකට විකුණනවා ඕක මේ අයිසේ තමුසෙ මගේ සල්ලි දෙනවද නැත්නම් තමුසෙක් ගන්න පෙට්ටියක් හදලා පෙට්ටි අපේ ගන්න දෙන්නද
පිලා ආදරේ කළා මම ශ්‍රවණය කරද්දි මට දැනෙච්ච දෙයක් මම මේ ඔබතුමාගෙන් අහන්නේ. මම දන්නේ තරුණයෝ විතරක් නෙමෙයි. මැදිවියේ මහලුවේ ඉන්න ඕනම කෙනෙක් වුණත් මම දන්නේ ඔවුන්ට අතෑරිච්ච යෞවනයේ පස්සේ දුවනවා. ඔබතුමා හරි සංවේදීව මේ ගීතය ගායනා කරා. කොහොමද ඔබතුමා මේක කරේ? මේ මචාවල. දැන් මේ ආදරය කියන්නේ ලෝකේ තියෙන හරි ශක්තිමත්ම බැඳීමක්නේ. ඒක මං හිතනවා හැම බෙදීමක්ම හැම බැඳීමක්ම ඇතුලෙන් ගමන් කරන්න පුළුවන් සංකල්පයක් තමයි ආදරය කියලා කියන්නේ. ආදරේ නැතුව ලෝකයට පැවැත්මක් නැහැ. ඒක මේ මිනිසාටත් පොදුයි, සත්වයාටත් පොදුයි, සබහදාමටත් පොදුයි. ඉතින් ඇත්තටම කිව්වොත් දැන් මේ ගී සංකල්පනාව හරිම අපූර්ව ගී සංකල්පනාවක්. ඉතාම සිත් ගන්නා සුළු ලයාන්විත විදිහට මේක මේ පද රචනය කරලා තියෙනවා. දැන් මෙහෙම රචනාවක් ගායකයෙකුට ලැබෙන්නේ හරිම කලාතුරකින්. ඉතින් දැන් එහෙම ලැබුණාම ඒකට සාධාරණීෂ්ඨ කරනවා කියන්නේ ඉතාම අමාරු දෙයක්. නමුත් ඔබතුමායි අභියෝගය ජය ගන්න. ඔව් දැන් චාමර කියනවා නම් ඒ අභියෝගය මම ජයගත්ත කියලා. හැබැයි ඒකේ සම්පූර්ණ ගෞරවය හිමියෙන්න ඕනේ මට නෙවෙයි. ඇත්තම කිව්වොත් එයා තමයි මගේ හදවතේ ආදරය වෙනුවෙන් ලොකු ඉඩකඩක් විවර කළේ. අපි කැමති රාමනායක මහත්තයා ඒ කතාව දැනගන්න. මං හිතන්නේ චාමරේ කතාවේ නියම හිමිකාරයා වෙන කවුරුත් අඳුරන්නේ නැහැ. එයාව අඳුනන්නේ මම විතරයි. මොකද එයාව අයිති මට විතරයි. කතාවකුත් තියෙනවනේ සෑම සාර්ථක පිරිමියෙක් පිටිපස්සෙම ගැහණියක් ඉන්නවා කියලා. මම හිතන්නේ ඔබතුමාගේ ජීවිතේ පිටිපස්සෙත් ඒ ඉන්න සහකාරිය ඔබතුමාගේ ගෞරවණීය ලොකු ආශිර්වාදයක් වෙලා තියෙනවා. කල්පනී රාමනායක මහත්මිය මම හිතන්නේ ඔබතුමිය මේ මොහොතේ මේ වැඩසටහන අහගෙන ඉන්නවා නම් නරඹනවා නම් ඔබතුමියගේ කැපකිරීම ගැන අපි බොහොම සතුටු වෙනවා. රාමනායක මහත්මයා අපිට දුරකථන ඇමතුමක් තියෙනවා අපි සම්බන්ධ වෙමු.
අයිබෝන් කතා කරමු. රාමනායක මහත්තයා, මම ඔබතුමාගේ රසිකාවියක් නන් නෙවෙයි. ඒ වුණාට ඔබතුමා හරියටම හරි. මේ ගීත ප්‍රේමයේ ගැඹුරුම තැනක් ස්පර්ශ කරනවා. ඒ වගේම ඔබතුමත් මේ ගීතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කළ තියෙනවා. ඒ වුණාට මට සැකයි. ආදරය ගැන ලොකු ඉඩක් තියෙනවා පපුව ගැන. මම ඔබතුමාට පොඩි කතාවක් කියන්නම්. ඔබතුමාට නොතේරුණු, එහෙමත් නැත්නම් ඔබතුමා තේරුම් ගත්තේ නැති. මේ භවයේ ඈමාගේමයි සඳ හැංගිලා. ඔබතුමිට බොහොම ස්තුතියි. රමණක මහත්මයා, අපි තව ගීතයකට යමුද? නෑ ශාමර, මේ මම කැමති මගේ රසිකාවියක් නොවන ඒ තැනැත්තියගේ කතාව අහන්න. ඔබතුමා කැමතක්? තාමත් ඔබතුමා ඉන්නා දුරකතනේ. ඔබතුමියගේ ප්‍රශ්නේ ඉතාමත් කෙටියෙන් අපිට ඉදිරිපත් කරන්න. එක අහිංසක පෙම්වතියක් තමන්ගේ පෙම්වතත් එක්ක ලස්සන හීනයක් දකිනවා. සුන්දර පුංචිම පුංචි හීනයක්. ඇස් පියාගෙන පෙම්වතාගේ පපුවට තුරුල් වෙලා ඒ හඬට කන් දීගෙන ඉන්න. එතේ පෙම්වතා මොනවද දන්නවද කරේ? නරුමෙක් විදිහට යාවේ හීනිය තුළ හිර කරලා පැනලා ගියා. එයා යන්නේ ආපහු එන්න නෙවෙයි කියලා දැනගත්ත මාස 6ක එයාගේ පුංචි ගෑනු ළමයා එයාගේ අයිතීන් ඉල්ලලා බෙරිහන් දුන්නා. එතෙන් නරුම පියාට එහඬ ඇහුන්නේ. රාමනායක මහත්තයා, ඔයාට එහඬ ඇහුණා. එත් අද වෙනකම් ඒ හඬ නෑ වුණා වගේ හිටියා. ඔයා ඔය කියන ආදරේ පිරීලා තියෙන හදවත එදා කොහෙද තිබ්බේ? හොඳයි, ඔබතුමියට නෑ චාමර, එයාට කතා කරන්න ප්ලීස්. අවස්ථාව තියෙන ඔබතුමියට කතා කරන්න. ඔයාට ආදරේ තේරෙන්නේ. ඔයා කරන්නේ බොරුවක්, වංචාවක්. මම වගකීමෙන් කියනවා, ඔයා අද කරන්නේත් බොරුවක් රාමනායක මහත්තයා. ඔයා කරන්නේ ගනුදෙනුවක් විතරයි. ආදරේ කියන උතුම් වචනේ තිකුණ ගන්න බොරුවට ඇස්සල කඳුළු පුරව ගන්නවා නළුවේ, නරුම නළුවේ. ආගේ පුතා නිරංජන් චානක්‍ය රාමනායක, එයාට තෝ ආදරේ නෑ. එයත් ඔයාට ආදරේ නෑ. උළු හැමෝම අතර දින්නේ ගනුදෙනුවක් විතරයි. ඒත් රාමනායක මහත්තයා තාමත් අදට ඔයාගේ බිරිඳට වඩා එයාට ආදරේ කරනවා. රාමනායක මහත්තයා ඔයාගේ පුතාට වඩා ආගෙ දුව